අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු අපේ සංවිධායකවරු මුණ ගැසීමක් සිදු කරනවා මට ඒ කටයුත්ත පක්ෂයේ බාර දීලා තියෙනවා ඒ අනුව අපි පොළොන්නරුවේ කණ්ඩායම මුණ ගැහුණා අද අපි ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ මන්ත්‍රීවරු මුණ ගැහිලා ඒ අයගේ අදහස් අපේ සංවිධායකවරුන්ගේ අදහස් ගන්නවා අපි ඊළඟට ජනාධිපතිතුමා සමග ඉදිරියේදී සාකච්ඡාවක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා එහිදී මේ ඉදිරිපත් වෙන කරුණු පිළිබඳව අපි අවධානය යොමු කරලා සාකච්ඡා කරන්නත් පක්ෂයේ සංවිධාන කටයුතු අපි අඛණ්ඩව ඉදිරි කාලය තුළ සිදු කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඇත්තට මේ කලකිරීම නිසා මේ වගේ රැස්වීම් හදිසි පවත්වන්න තියෙන එකලදී. කලකිරුණම රැස්වීම් තියන්නේ නැහැ නේ. ගෙදරට වෙලා ඉන්න එකනේ කලකිරුණ කට්ටිය කරා. අපි කලකිරිලා නෙමෙයි අපි ඉන්නේ අපි පක්ෂයේ ඉස්සරහට ගෙනින වැඩපිළිලක් හදන්න. නමුත් ආණ්ඩුවේ මොකතුමල්ලට කිසි නිසේ ඇගෙීමක් නැහැ කියන තැන තමයි මේ ගොඩක් වෙලාවට අපි දකින්නේ. නෑ සියල්ල මෙහෙම කියන්න බෑ සමහර තැන්වලදී සමහර අවස්ථාවලදී එහෙම දේවල් වෙලා තියෙනවා අපේ මන්ත්‍රීවරුන්ටම. අපි ඒවා නිවැරදි කරගන්න තමයි කටයුතු කරන්නේ. අපි ඒක මේ එළිය රණ්ඩු කරගන්න කාරණේන්නේ අපිට විශ්වාසයක් තියෙන මොකද අපි කරපු කාර්ය පක්ෂේ නායකයන් දන්නවා. ජනාධිපතිතුමා දන්නවා අගමැතිතුමා දන්නවා. ඒක අපිට ප්‍රමාණවත්. අපිට මේ සියල්ල සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන් කියලා හිතනවා. හැමතිස්සෙම ඔබතුමාගේ බලය පෙන්වන්න අවස්ථාවක් ආවා. නමුත් ඔබතුමාලා ඒකට පක්ෂේ තන්දු දීලා ඔබතුමාලගේ බලය පෙන්වුවේ නැහැ. මොකද්ද බලේ පෙන්නේ අපි දැක්කවා විශ්වාස භංගයක් ආවේ කියලා නෑ විශ්වාස භංගය අපි මේ අනිවාර්යයෙන්ම අපි සහයෝගය දෙන්න පක්ෂයේ තීන්දුව කරා මොකද ඒක මේ කම්මන් පිළ කියලා මේ අමාත්‍යවරයෙකුට විරුද්ධව ගේන්න පුළුවන් විශ්වාස භංගයක් නෙමෙයි ඉතින් ඒකෙන් කුණේ ආණ්ඩුව ශක්තිමත් කරා ටිකක් පොඩි පොඩි ප්‍රශ්න තිබුණා නම් ඒ ඔක්කොම එකමුතු වෙලා පක්ෂයක් විදියට ඊයේ තුනෙන් දෙකකට වැඩි බලයක් ලබා දෙන මට්ටමටම ගෙනාවයි ඉතිරියදී ඔබතුමාලට මේ ගැනහිලිකම් වලට මොනවාරි ක්‍රියාමාර්ග මොනවද ඔබතුමාලා ගන්න ඉන්නේ නැද අපිට එහෙම කෙනෙහිලිකම් කියලා දේවල් වෙලා තියෙන අවස්ථාවල් වලදී අපි ඒව කියනවා අපි ඒවට ගන්න ඕන තීන්දුව ගන්න නමුත් අපිට එහෙම මහා දැවැන්ත බරපතල ප්‍රශ්න වෙලා නැහැ අපිට තියෙන ප්‍රශ්නේ අපේ සංවිධායකවරුන්ගේ අපේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න තමයි තියෙන්නේ අපි පෞද්ගලිකව යමක් අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද පක්ෂේ කැඩෙන්නද යන්නේ අයියෝ නැහැ අපේ පක්ෂේ තරම් කැඩෙන්නේ නැති ශක්තිමත් පක්ෂයක් මං හිතන්නේ අපේ පක්ෂේ ඔක්කොම එකට ඉන්නේ මේ පක්ෂේ කිසිසේත් කැඩෙන්නේ නැහැ මේ පක්ෂේ එකටම අපි යනවා වහන්සේ මෙන් වෙන්න නෙමෙයි මේ ඉන්නේ නෑ හිම අපිට වෙන් වෙන අදහසක් අපි සාකච්ඡා කරලවත් නෑ FB එකෙන් News First ප්‍රවෘත්ති live බලන්න අදම News First FB page එකට ගිහින් like කරන්න ඉන්න තැනකදී live news බලන්න දැනුවත් වෙන්න ඇත්ත දැනගන්න එය ඔබේ ITI